Hello, Kohomada. I think I'm almost in Piligana, Mage, Pair of Sri Lanka YouTube channel. I think on the Mada and the Kinnik, on the subscribe can I think on the Mamakio game or the Mage campus case, second Diego Patanga, the Hetty, Vankil, the Neva, the Eta Culling, Evertica Culling, Mamahitua, Mage, Mooney, Chuti, Sunburn, Neva Kaila, the Neva, I think Eka, Doctor Pen, Lutkin Pen, unknown Ekila. Mammy Ammatika hospital ekata yanawa dermatologist kenek channel kala yata mage prashne pennanna. Iti walath mataka thiya ganna hondata skin ekge prashnayak nan eka vena cream gala nethi karaganna balanna pa ikmanatama gihilla vaidyawareyagen upades ganna kiyala tamai mama walata meken kiyanne. Itin onna doctor channel karapu tanata man ewilla inne. Itin eya podi cream ekak dunna මේක ගන්න කියලා මගේ සන්බර්න් එකට ඉතින් අවු යන්න මෙපා කියලා කිව්වා. ඉතින් ඒවා බලමු දවස් 10ක් විතර ක්‍රීම් එක ගහලා අඩුන් නැත්තම් ආයේ එන්න කිව්වා. ඉතින් ඔය ටික කරගෙන බෙහෙත් අරගෙන ඉතින් මම ගෙදර ගියා. ඉතින් මේ කොහෙද කියලා ඔයාලා පුළුවන් නම් කියන්න බලන්න පහලින් කමෙන්ට් කරලා. ඉතින් උන මං ඊට පස්සේ ආවා. ගෙදර නෙවෙයි සැලොන් එකට ආවා මගේ අයබ්‍රෝස් කරගන්න. ඉතින් අම්මත් ෆුල් ෆේස් ට්‍රේඩින් එකක් කරලා ඉතින් ඊට පස්සේ මමත් මගේ අයබ්‍රෝස් හදාගන්න ආවා. ඉතින් ඔය ටිකත් කරගෙන මම තමයි ගෙදර ගියේ. ඉතින් ඉස්සෙල්ම දැම්මේ පෙන්නන්නම් ඔන්න ගෙදර ඇවිල්ලා මම මේ කලින් අවුරුද්ද පාවිච්චි කරපු homework book එක එහෙමත් නැත්නම් lectures වලට යද්දී මම ගෙනියපු එකම පොත. ඉතින් මේකේ තමයි හැමදේම තියෙන්නේ. මම හැමදේම lecture drums ලියාගන්න, ඒ කියන්නේ lecturers ලා කියන දේවල්, tag wall වලට ගන්න ඕන දේවල්, ආයි කියන්නේ නැති දේවල්, homeworks දෙන ඒවා ඔය ඔක්කොම date එක දාලා ලියලා තමයි මේකේ තියාගන්නේ. ඉතින් මම මේ විදිහට කපලා කපලා තියන්නේ ඇයි කියලා ඔයගොල්ලෝ බලන්න වැඳි. ඉතින් මේ note එක මම දැන් අපි lectures වල ගෙදර යනවනේ. ගෙදර ගියාම අපි හරි note එක හදනවනේ අපේ perfect note එක. ඒක හදනකොට හදලා හද දැන් අපි homework එකේ ලියාගත්ත එකකින් හදනවා කැලිය අරගෙන. ඒ හදලා ඉවරනම් පස්සේ මෙතන homework පොතේ මම කපලා අයින් කරලා එතන ආයේ එතකොට මම ඒ විස්තර ටික ලියාගෙන ඉවරුනහම තමයි මේ පිටුව කපලා අයින් කරන්නේ. ඉතින් ඔයාලත් ඒ වගේ ඔන්න මං ටිප් එකක් තමයි කියලා දුන්නේ. ඔයාලගේ වැඩ පහසු කරගන්න. ඉතින් ඒක අනුගමනය කරන්න. ඉතින් මම මේ සෙකන්ඩ් ඩේ එකට ගත්ත පොත. ඉතින් මේ වගේ පොඩි පොතක් තිබ්බම හොඳටම ඇති. ඉතින් මම මේක මේ පිටකවරේ මෙන්න මේ විදිහට ලස්සනට හදාගත්තා. මගේ ස්ටුඩන්ට් ID එතකොට කැම්පස් එක ඒවා ලියලා ඉතින් මම මේකට නම් දැම්මේ lecture dumps කියලා. ඒ කියන්නේ මේ වෙලාවට ලියාගන්න දේවල් කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ස්ටිකර්ස් දාලා ඕන විදිහට මොටිවේට් වෙන විදිහට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ පොත මගේ තවත් අයිඩියා එකක් ඔයාලට දෙන. මොකද මේක ගොඩක් වැදගත්. අපි ලොක් කියන්නේ ඔක්කොම ෆුල් නෝට්ස් උස්සන් යන්න ඕනේ lecture එකට. කලින් කරපු කලින් දවසේ කරපු ඔක්කොම මේක අපි ලියාගන්න නිසා point wise කියන point විදිහට ලියාගන්න නිසා මේක ගොඩක් වැදගත්. ඇත්තටම planning වලට. ඉතින් ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නේ මගේ කලින් අවුරුද්දේ notes ටික මම කියවගෙන කියවගෙන යන විදිහ. ඉතින් ඔයාලත් මොකක් හරි university එක semester එකක් හරි first year එකක් හරි ස්කෝලේ නැත්තම් ඔයාලගේ වාරයක් හරි ඉවරුනහම ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලගේ කලින් note පෙරලා බලලා මතක් කරගන්න. ඉතින් මේක පුළුවන් නම් ඉතින් වචනයක් වචනයක් ගන්න කියවන්න නැත්තම් ඉතින් ඔයාලට පුළුවන් නිකන් පිළිගෙන මාතෘකා ටික විතරක් කියවලගෙන යන්න. ඉතින් ඒක තමයි මම මේ දැන් කරන්නේ. ඉතින් ඒක මට ලොකු උදව්වක් මම කරපු දේවල් ආයෙමත් රිවයිස් කරගන්න මම මොනවද කරලා තියෙන්නේ මොනවද කරලා නැත්තේ කියලා පොඩි අයිඩියා එකක් ඔලුවට දාගන්න. ඉතින් මේ විදිහට මම ඔයාලට මේ පෙන්නන ඕන නිසා තමයි මෙහෙම මගේ අර යන්නේ නැත්නම් මම කියෙව්වා. ඉතින් ඉතින් ඔන්න අන්තිමටම මට කියන්න තියෙන්නේ ඔයාලා
ඕනම දෙයක් පටන් ගනිද්දි දවස වුණත් පටන් ගනිද්දි ඔයාලා ඒ කියන්නේ ඔයාලා අදහන ආගම චුට්ටක් සිහි කරලා ප්‍රාර්ථනාවක් කරලා හිත පිරිසිදු කරගෙන ඒ දේවල් පටන් ගන්න කියලා. ඉතින් මමත් එහෙම තමයි. හැමතිස්සෙම මම ලොකුවට එහෙම පහන තියන්න උනන්දු කෙනෙක් නෙමෙයි. හැබැයි ඒක පුරුදු වුණා. පුරුදු වුණා මේක කරන්න පුළුවන්. මම තාමත් ඒක හරියටම කරන්න ඇති වුණත් මම ඕනම දෙයකට කලින් හිත චුට්ටක් හදාගෙන ඇස් දෙක පියාගෙන හරි චූටි ප්‍රාර්ථනාවක් කරනවා. මට ඉස්සරහට කරන්න තියෙන දේවල් හොඳට කරගන්න පුළුවන් වෙන්න, මගේ හිත නිදහසේ තියාගන්න මට උදව් වෙන්න, ඒ වගේම කලින් කරපු දේවල් අමතක කරන්න, කලින් කරපු වැරදි දේවල් අයින් කරන්නත්, ඒ වැරදි අයි නොකරන්නත් මම වග බලා ගන්නවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.